අඩු ආදහම්ලාබේ පවල්වල දරුවන් සඳහා ලබාදන චීනතතානාපතේ ශෂත්ව ප්‍රධානය කිරීමේ වැඩසටහනේතවත් අ දෙරක් බදුල්ල කැපෙරිපුොළ ජාතික පාසලේදී පවැත්වනා. එම් මෙරට චීනතානාපතේ චේෂයෙන් හොන් මහතාගේ ප්‍රධහනත්වේ. මේදී එම පාසලේ සිසු සිසවියන් සිය දෙෙනෙකු සඳහා ශිෂත්ව ප්‍රධනය කිරුණා. හිද ක් ිෂ්‍යයකුට රොපැල් විසිස පන්දහසක් වට්නා ශිෂත්වයක් ලබාදීම සිදු කලා. දෙ දහස් දහට වසේද මෙම ශිෂ්‍යත්ත වැඩසටහන ආරම්භ කරඇතිය අතර පාසල් විස්සක ඒෝ ක්‍රියාත්ම කරතිබෙනවා. තැන්ශිවා නගෝතාජර ශයේ යෝසෝ පාන්සු. දෙදහස් විසි තුන්නේ සයට හත්තැක් සහ දෙදහස් සිහතරේ සේටසුවක් ශ්‍රඩක්කවි පසල් සසු රර්දරයන් සඳහ. පාසල් දෙලෑතුම් චීන රජී පරිත්‍යාක කළ. එම ප්‍රමාණය ලබන බසරීද සීට සියක්තක්වා ලබාදීමට සැලසුම් කළතියෙනවා. ඒ මේ වස රවසනවීම පෙර කා්ඩ තුනක් අඇතේ ලබාදීමටයි අප අපික්ෂ කරන්නේ ශ්‍රඩංකව සහ චීනය අත සබඳතාවට දෙගු ඉතිහාසයක් පවතිනවා. ජත්‍යන්තර තත්වල් කිසිේ වෙනස්ුවත් චීනේ හැම විටම ශ්‍රඩංකවිච්චනතාව සමගන්නවා. චීන ්‍රලන්කාවේ සැබෑ විශ්වාසවන්ත මිතුරෙක් වකීම. හොඳ හවුල් කරුවේ පහකි දිනවල ශ්‍රලංකාව බහෝ ප්‍රදේශව ජනතාව ගංවාතුරින් පීදාවට පත් වනාා. චීන රචය වහම රුපියල් මිලියන තිෙක හදිසි මනුෂය සහනාධරම දල් සහ. රුපියල් මිලියන හරසේ වෙසක ද්‍රව්‍ය අදහර මෙරට ජනතාවට ලබා තුන්නා. අප දාවට පත් ලක්‍ෂයක ්‍රතාධික ජනතාවකට උපකාරකිරීමට අපිට හැකි වුණා. ශ්‍රලංකාව දව යුකෙකට අ තීරණ වෙලාතියෙනවා. ව චනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රබල දායකත්වය අන්තේ ඉතිහාසේ නව පරිච්චේදයක් ලියවෙමින් පවතිනවා අපි විශ්වාසකනවා ශ්‍රඩංකාවට ඉක්මනින් ආර්ථිකරපු දෙෙන් මිදී සමුෘධිය සෞභාක්‍යවදා කරගැනීමට වත්මන් ප්‍රචයටතේ හැකිව කියලා සඩා පිය චු සැන්ස